ස්වාමීන් වහන්සේ බෞද්ධයන් අතර අපි දකිනවා සමහරක් අවස්ථාවලදී විවිධ ස්වාමීන් වහන්සේලා විශේෂ කොටගෙන ධර්මය අදහන අවස්ථාවන්, ධර්මය අනුගමනය කරන අවස්ථාවන්. ඒ ස්වාමීන් වහන්සේලා හැරෙන්නට වෙනත් ස්වාමීන් වහන්සේලා මේ පුද්ගලයන් පිළි නොගන්නා තත්ත්වයක් අපි දකිනවා. ඒ අතරේ ස්වාමීන් වහන්සේ මේ තත්ත්වය කොහොමද අපි ධහමට අනුව පැහැදිලි කරගන්නේ? එතන මෙහෙම, එතන අනිවාර්යයෙන්ම ලෝභ දේශ මොහයන් සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් පුද්ගල වන්දනාව වර්මත කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝයා කියන තැන ඉඳන් වන්දනා කරන්න කියන කාරණේ. කෙනෙක් මාව අරමුණු කරගෙන වන්දනා කරනවා නම්, මාව අරමුණු කරගෙන දන් දෙනවා නම් නෝනා, ඒකත් නිර්ර්ථක වූ දානයක්මයි වන්දනාවක්මයි. ඒකිනුත් පිනක් තියෙනවා. නමුත් නෝනා ඒක ධර්මයට එකඟ නැහැ. තේරෙනවද? එනිසා අපි පුද්ගල වන්දනාව කියන එකෙන් සම්පූර්ණයෙන්ම බැහැරට වෙලා පොදු තැනට ධර්මයේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන තැන්වලට එන්න වෙනවා. දැන් මටත් තේරුණා මා කෙරෙහි යම් පුද්ගල වන්දනාවක් එනවායි කියන කාරණේ. මම ඒව සම්පූර්ණයෙන්ම කඩලා දාලා අයින් කළා තියෙනවා. දැන් ඔය ධර්මදේශනා පවත් පැවැත්වීම නවත්තලා දැම්මේ ඔය හේතු නිසා. මොකද අපිට ලෝකෙට මෝහය උගන්වන්න බෑ. අපි ලෝකයට මෝහය උගන්වනවා නම් අපි සංඝයා කියන අර්ථය තුල නැහැ. අපිට දැනෙනවා නම් අපි නිසා ලෝකය මෝහයේ දෙසට යනවා කියලා අපි වහ වහ ඒ තැන්වලින් නිවැරදි වෙනවා. එහෙනම් ඒක තමයි සංඝයා කියන අර්ථය. ඒ සංඝයා කියන අර්ථය එතන. එනිසා නිරේතුරුවම අපි සංඝයා කියන අර්ථය ආරක්ෂා කරද්දී විහිපින්වතුල්ලාගේ අමෝහය ශක්තිමත් කරනවා වගේම පැවිදි පක්ෂයේ සමගිය කියන කාරණේ ශක්තිමත් කරනවා. පැවිදි පක්ෂයේ සමගිය කියන කාරණේ. මොකද පැවිදි පක්ෂයේ අසමගියක් සකස් වෙනවා නම් ඒ අසමගිය සකස් වීමට හේතු වෙන්නා වූ දෙපාර්ශ්වයන්ම නොනා අසද්ධාව තුලයි ඉන්නේ. සද්ධාව තුල ඉන්න කෙනෙක් කවදාකවත් පැවිදි පක්ෂයේ අසමගියක් සකස් කරන්න හේතුවාකාරක වෙන්නේ නැහැ. දැන් මම සාමාන්‍යයෙන් ගම්මානවල කුටිවල ඉදදී මම දැන් කැලේ හුඟාවක් ඇතුලේ තියෙන කුටිවලට වඩින්නේ නැහැ. හේතුව යම් යම් සිද්ධ වෙච්ච සිදුවීම් නිසා. නමුත් කොහමයි ගමක් ආශ්‍රිතව කිලෝමීටරයක් කිලෝමීටර භාගයක් වගේ ඈත ප්‍රමාණයක තමයි මම දැන් හුඟාවක් වෙලාට වැඩෙන්නේ. නමුත් එවැනි තැන්වලටත් වැඩෙmathbb නෝනා මම දකිනවා සමහරලාට උදේට මම පින්ඩපාතේට පාරට බහිද්දි වාහන 4ක් 5ක් 6ක් 7ක් නතර කරලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම නතර කරලා තියෙන සෑම අවස්ථාවකම මම ඒගොල්ලන්ට අවවාද කරන්නේ මහත්ව නැවතෙන්න එපා. කවුරුන් නගරෙන් කෙනෙක් එනවා කියලා කිව්වොත් මං වහාම කැපකරු මහත්වරුන්ට කියන්නේ එන්න එපා කියලා. ඒ එන්න එපා කියලා කියන්නේ නෝනා කෙනෙක් දානයක් පූජා කරනවාට තියෙන අකමැත්ත නිසා නෙමෙයි. මොකද අපි ගමක ඉන්නකොට සමහර විට ඒ ගමේ නෝනා පන්සල් දෙක තුන තියෙන අවස්ථා තියෙනවා. මං එක ගමක හිටියා තුන් පැත්තේ පන්සල් තුනක් තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම එක පන්සලක් වෝ මේ හැම ගමකම තියෙනවා. නමුත් මේ මට දානය දෙන්න පස් දෙනෙක් හය දෙනෙක් වාහන ලැබිලා තියෙද්දි නෝනා ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේට උදේ දාණේ අරන් යන්නේ වයසක අම්ම කෙනෙක් විතරයි. වයසක අම්ම කෙනෙක් විතරයි. ඒතර බලන්නේ එහෙමනම් එතනදී මම උදෙසා පස් හය දිනක් අර විදියට ඇවිල්ලා දාන බෙදන්න පිටස්තරින් එද්දී අර ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේට අර වගේ වයසක අම්ම කෙනෙක් විතර දාණේ අරද්දී දුන්න සංඝයාගේ සමගිය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ පුළුවන්. මොකද ඒ ගමේ පන්සකූලේ කරන්නේ මතක බණ කරන්නේ පිරිත් කරන්නේ දානෙට යන්නේ ඔක්කොම කරන්නේ ගමේ පන්සලේ. එහෙනම් නමුත් අපි අර කුටියේ ඉන්නකොට නෝනා නගරෙන් පින්ඩ පාත බෙදන්න 10ක් 12ක් 15ක් 20ක් නෙමේ 50ලට 5000 න් අවස්ථා තියෙනවා. ඒතකොට එවැනි අවස්ථාවන් වලදී අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම සංඝයාගේ සමගිය තැන කියන තැන ඉඳන් අපිට තීන්දුව తీරන ගන්න. ඒ නිසා මම කිසිම කුටියකට පිටස්සරයට එන්න අවසර දෙන්නේ නැහැ. ඒතකොට ඒ දෙන්නේ නැත්තේ කෙනෙකුට පින්ඩ පාතයක් බෙදන්න බලක්‍රියමක් නෙමේ. නෝනා එතන මුළු ශාසනය ආරක්ෂා කිරීමේ අර්ථයක් අපේ හිත තුල තියෙනවා. ඒ නිසා සංඝයා කියන අර්ථය තුල ඉන්න කෙනා කවදාක්වත් නෝනා සංඝ සමාජයේ අර්බුදයක් මතුවෙන ආකාරයට සංඝ සමාජයේ අසමගියක් මතුවෙන ආකාරයට වගේම ගිහි සමාජයේ මෝහය වැඩෙන ආකාරයට කටයුතු කරන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයි. ඒ සංඝයා කියන අර්ථයක් නෙවෙයි. ඒ අර්ථයේ දුර්ලභ නම් එතන සංඝයා කියන අර්ථයක් නැහැ. එතන සංඝයා කියන අර්ථයක් නැහැ. ඒ නිසා නිරේතුරුවම නොනා අසත්තාව වැඩි වෙන්න මෙවැනි සක්කායයෙන් පෝෂණය යනවා වූ මමත්වයේ දැඩිභාවයෙන් පෝෂණය වුණා වූ ජනතාව මෝහය කරා අරන් යන සංඝයාගේ සමගිය දුර්වල වෙන ක්‍රියාවන් සමාජය තුල සිද්ධ වෙන ඒවා අසද්ධාවේ ලක්ෂණ. අසද්ධාවේ ලක්ෂණ. තේරෙනවද? ඉنسان ඉරේතුරුවම මේවා දකින්න අපි තව තව ධර්මයෙන් ශක්තිමත් වෙනවා. මොකද මේ මොහොතේ අපි මෙවැනි දේවල් දකිනවා නම් තව අවුරුදු 25කට පස්සේ කොයිසා දුක්ඛිත දේවල් අපිට දකින්න වේද කියන කාරණේ අපි දකින්නවා. තේරෙනවද? ඒක අපි දකින්න දැකලා අපේ ධර්ම මාර්ගය අපි ශක්තිමත් කරගන්නවා. තේන්න? අපි ධර්ම මාර්ගයේ ශක්තිමත් කරගන්න නැතුව මේවා කෙරේ ඇලීමෙන් ගැටීමෙන් කටයුතු කරන්න ගියොත් නොනා අනුන් නිසා අසරණ භාවයට පත්වෙච්ච තවත් අසනෙනෙක් බවට අපි පත් වෙනවා.